පච්චනීක සාත කියලා සූත්‍රයක් තියෙනවා. ඒක හම්බෙන්නේ සංයුත් නිකායේදී. පින්වත්නි බ්‍රාහමණයෙක් ඉන්නවා මේ පච්චනීක සාත. පච්චනීක කියන සූත්‍රය හැම දෙයකටම විරුද්ධයි. ඒ වචනේ තේරුමත් එක තමයි. හැම දෙයකටම විරුද්ධයි. මොනවා කරත් විරුද්ධයි. ඔහොම මිනිස්සු ඉන්නව නේද? දැනුත් ඉන්නව නේද? ඔබෙක් ගබලලත් ඇති ආයතනෙත් ඇති මහපාරෙත් ඇති. මොනවා කරත් එයා ඉන්නේ විරුද්ධ පැත්තේ. ඒ මිනිස්සුත් මේ සමාජයේ ඉන්න හරි භයානක කණ්ඩායමක්. පින්වත්නි දැන් මේ පච්චනීක සාත කියන බ්‍රාහ්මණයත් ඔය වගේම තමයි. මිනිහා දවසක් බුදුහාමුදුරුවෝ සැවැත් නුවර එලි මහානක වඩිනකොට මිනිහත් උන්වහන්සේට සමාන්තරවම ඇවිදිනවා. පච්චනීක සාතට දැන් ඕනි බුදුහාමුදුරුවොත් එක්ක වාදයකට පැටලෙන්න. එයා හිතා ගන්නවා මම ප්‍රශ්නයක් අහනවා මොන උත්තරේ දුන්නත් මම විරුද්ධ වෙනවා කියලා. මිනිහගේ සිරිත ඒකනේ. ඒකලා උපාසයට ලක් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ නිහඬව වඩිනවා. ඔහුත් බුදුන්ට සමාන්තරව ඇවිදිනවා. ඇවිදින ගමන් මේ සමනය මට ධර්මය කියා දෙන්න කියනවා. පස්සේ බුදුහාමුදුරුවෝ ඔහුට දෙනවා උත්තරයක්. ඔය මේ හැම දෙයකටම විරුද්ධ වෙන ගති ඇතිව කිසි විනයක් නැතුව මහ මාන්නයක් ඔළුවේ තියාගෙන යහපත් වචන හෙව්වට හම්බ වෙන්නේ නැහැ කියලා. කිරිටි වෙච්ච හිතකින් යහපත් දේ හෙව්වට හම්බ වෙන්නේ නැහැ කියලා. පින්වත්නි ආන් ඒ වෙලාවෙ තම උන්වහන්සේ උට පැහැදිලි කරන්නේ යෝචේ විනේය සාරම්භං. අයම් සිහික්මීමක් මිනිහෙක් ගාව තියෙනවා නම් මොකේදද සාරම්භං විරුද්ධ වීම සම්බන්ධයෙන්. දැන් විරුද්ධ වීම කියන එකේ විනයක් තියෙන්න එපේ. සමහර අය විරුද්ධ වෙන්න විතරයි දන්නේ. ඒක නිසා මේ හැම දෙයකටම විරුද්ධ වෙන ස්වභාවය පින්වතුනි ඒකට සාරම්භ කියලා කියනවා. කොච්චරවත් විරුද්ධයි. කොච්චරවත් දොස් කියනවා. ඒ කටින් කවදාවත් මිනිහෙකුට හොඳක් කියලා නැහැ. එයා කවදාවත් සමාජ වැඩක අගය කරන තැන ඉඳලාම නැහැ. කාටවත් පක්ෂව අත්පොල සන්නාදයක්වත් දීලා නැහැ. දුන්නනම් කාට හරි විපක්ෂව දුන්න අත්පොල සන්නාදයක් තමයි. ওই જાතියේ මිනිස්සු බලන්නකො ඒ කාලෙත් ඉඳලා. දැන් මොකද වෙන්නේ? දැන් මිනිස්සයාට බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මිනිහෙක් වුණාම මිනිහට නැත්තම් මේ විරුද්ධ වීම සම්බන්ධයෙන් විනයක්. විරුද්ධ වෙන්න ඕන දේවලුත් තියෙනවනේ පින්වත්නි. දැන් හොඳ නැති දෙයට විරුද්ධ වෙන්න එපෙයි. හැබැයි ඒකේ විනයක් තියෙන්න එපෙයි. විරුද්ධ වෙන්න ඕන දෙයට විතරනේ විරුද්ධ වෙන්න ඕනේ. අනිත් දෙයට විරුද්ධ වෙන්න ඕනේ නැහැනේ. අපි හැමෝටම හැම දිනාගේම සිතිවිලි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි කැමති අපිට එකඟ වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. අපිට එකඟ වෙන්න බැරි දේවලුත් තියෙනවා. එකඟ වෙන්න පුළුවන් දෙයට එකඟ වෙනවා, බැරි දෙයට විරුද්ධ වෙනවා. විරුද්ධ විය යුතු නම් එහෙනම් මේ මිනිහෙක් විරුද්ධ වීම කියන එක හැම දෙයකටම විරුද්ධ වෙනවා කියන එක නැත්තම් ඒ වගේම මේ අප්‍රසාදයෙන්ම කොච්චරවත් බලන්නේ නැත්තම් අප්‍රසාදංච චේතසෝ කියන්නේ අප්‍රසාදජනක සිතින්මයි බලන්නේ. දැන් අර මිනිහා බුදුහාමුදුරුවොත් එක්ක ඇවිදින්නේම අප්‍රසාදයෙන්. දැන් මොනවා හරි කියලා කොයි වෙලේ හරි මේ ශ්‍රමණයාව පරද්දන්න ඕනේ වගේ හැඟීමකින් අප්‍රසාදයෙන්ම නම් ඉන්නේ. දෙන්නම් බැටේ කියන මානසිකත්වයෙන්ම නම් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ආඝාතම් පටිනිසජ්. ආඝාතය ඒ කියන්නේ දැඩිව ඊටාම දැඩි විරෝධතා පළ කරන ද්වේෂ සහගත බවකින් නම් ඉන්නේ. ද්වේෂයකින් නම් ඉන්නේ. ඒ කියන්නේ පින්වත්නි දැන් තරහෙන් වගේ නම් බලන්නේ. දැන් සමහර අය ඉන්නෝ එහෙම නිතරම තරහා සිතකින් තමයි ලෝකෙ දිහා බලන්නේ. ඔය දැකලා තියෙනවද hina වුණාට hina වෙන්නේ නැති මිනිස්සු ඉන්නෝ. නිතරම කායක් හරි පැටලෙන්නමයි බලන් ඉන්නේ. තරහා සිතකින් තමයි ලෝකෙ ඔක්කොම දිහා බලන්නේ. එයා හිතන්නේ හපංකමක් කියලා එක කේන්ති ගන්න එක දැක්ක දැක කෙනාට බනින එක නිතරම කලකෝලහල කරන එක
හිට අනිද්ද අවුරුදු සමයකට ඕන තරම් එමය හම්බ වෙයි. ඒගොල්ල හිතන් ඉන්නේ ඒක හරිය වැඩක් කියලා. හොඳිතරම ද්වේෂයෙන් බලන එක. පින්වත්නි ද්වේෂයක් හිතාසේ හංගන් හිටියොත් ඔන්න ඒ වගේ ලක්ෂණ තියෙන මිනිහට සුභාසිත වාචා යහපත් වචන උතුම් ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඇහුවට වැඩක් නැහැ. ඔන්න පේනව නේද පින්වත්නි? ඒකනේ කියන්නේ මේ ද්වේෂයත් නිවනට බාධාවක් කියලා. නිවන් දකින්න කාට හරි උමනාවක් තියෙනවනම් බුදුහාමුදුරුවන්ගේ ධර්මය හෝ වේවා වෙනත් ධර්මයක් හෝ වේවා ලෝකේ ඇත්ත හොයාගන්න උමනාවක් තියෙනවනම් ඒ මිනිහා ගාව විනයක් තියෙන්න ඕන. ඒ මූලික විනය නැතුව ධර්මය හොයන්න ගියාට වැරද්දක් හොයන්න හිතාගෙන එයාට ධර්මය හම්බෙන්නේ නැහැ. ඒකල කියන මං ත්‍රිපිටකේම කියවලා තියෙන එනකොට මට මේ වැරදි ටික පේනවා කියලා. මොකද එයා කියවලා තියෙන්නේම වැරද්දක් හොයන්න හිතාගෙන. එයා කියවලා තියෙන්නේ එයා බණ අහලා තියෙන්නේම වැරද්දක් හොයන්න හිතාගෙන. ආන් ඒ වගේ මානසිකත්වයකින් නම් ඉන්නේ. නිතරම තරහකින් නම් බලාගෙන ඉන්නේ. මෙන්න මේ වගේ ඒ වගේම හිත ඉතාම අප්‍රසාදයෙන් නම් නිතරම ලෝකෙ දිහා බලන්නේ. ඒ වගේ ගැටෙන සුළු හිතකට ලෝකෙ ඇත්ත දකින්න බෑ. පින්වත්නි එහෙනම් ලෝකෙ ඇත්ත දකින්න නම් අපි ලෝකෙ දිහා නොගැටි නොඇලි බලන්න වෙනවා. අනවශ්‍ය පක්ෂපාතී බවත් ධර්මයේ තේරුම් ගන්න තියෙන බාධාවක්. අනවශ්‍ය පක්ෂපාතී බව. එතකොට ඒ වගේම තමයි අනවශ්‍ය විරෝධතාවය. මේ දෙකම නැති තැනක ඉඳලා තමයි අපිට මේක හොයන්න වෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා පිළිගන්නවමද නැත්නම් මේක හර නිසා පිළිගන්නවද? හරි පැහැදිලිව කාලාම සූත්‍රය වැනි සූත්‍රවල විමාංශක සූත්‍රය වැනි සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කළානේ මේ මා සමනෝනෝ ගරු මේ ශ්‍රමණයන් කී නිසාම පිළිගන්න එපා. එතකොට උන්වහන්සේ පැහැදිලි කරානේ යමක් පිළිගන්නකොට ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස මොකද්ද? තමන්ට දැනෙන්නේ මොකද්ද? එහෙනම් යම් කිසි දෙයකදී ධර්ම අවබෝධයකදී කාරණාවක් වාගෙන යද්දී තමන්ට දැනෙන විදිහ හරි වැදගත්. බලන්න පින්වත්නි අපේ දහම මොන තරම්නම් නිදහසේ අපිට ලෝකෙදියා බලන්න දුන්නද? ඒක පැත්තකටවත් වැටෙන්නේ නැතුව මැද ඉඳලා ඇත්ත හොයාගෙන යන උත්සාහ කරන්න. එතකොට ඔබ ඇත්ත ළඟ නතර වෙයි. පින්වත්නි යෝජනාවක් හැමෝටම මැදහත් සිතකින් ධර්මය හොයන්න හම්බ වෙනවා. එක එක්කෙන ගාන්තවලට වැටිලා අර ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා අර ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා කියලා උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා හොයන්න පටන් ගත්තොත් හොයන්න බැරි වෙනවා. ඇයි ඒක පැත්තකට වැටලා ඉවරයිනේ? උන්වහන්සේ හැම දිනාටම දොස් කියන එක නම් කරන්නේ. එයාගේ දර්ශනය හරියන්නේ තොක්කම් බොරුකේ කියනන් ඉන්නේ. ආන් එතකොට අපි තිබේ මෙතෙන්ට වැටිලා. ඉදමේව සච්චම් මෝග මඤ්ඤං. මේක ඇත්තයි අනිත් ඒවා ඔක්කොම බොරු කියලා එහෙම කියන දර්ශන සම්බන්ධයෙන් බුදුදහම එකඟ නැහැ. බුදුහාමුදුර කොතනකවත් මේ මගේ දහම ඇත්තයි අනිත් ඔක්කොම බොරු කියලා දේශනා කරේ නැහැ. බද්දිය ලිච්ඡවි කුමාරය ඇහුවාම අපි කවුරු කියනවද පිළිගන්න ඕනේ කියලා ඔබ හිතලා බලන්න. පුදුම විදියට නිදහසක් දුන්නා. ඒක නිසා පින්වත්නි හිතන විදිය වැදගත් වෙයි. මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ පලනෙලාගෙන පිණිස.